kebetulan memang ya. Kebetulan itu orang terlalu gitu. Pak Awi minti ya, Pak? Kebetulan orang terlalu gitu yang dipaksin itu. Kada? Kebetulan? Mata? Iya, Pak. Pak Awi jangan segera, ya. Kepik ini, Pak. විපක්ෂයට යන්නේ කවුද ආණ්ඩුවේ ඉන්නව මිස නෑ ආණ්ඩුවේ ප්‍රබලෙන් කියන එක හදනවා කියන සාර විපක්ෂයටත් උවනා තියෙන ආණ්ඩුවට එන්නද ඔබතුමාට කිසියම් ආරාධනා කරලා තියෙනවද එකතු වෙන්න කියලා විපක්ෂයත් සමඟ ඉදිරියට දුවන්න ඕවා ඉතින් සමාජය තුල කතා බහ කරන දේවල් නේ ඔබතුමා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද අපිට ඉන්නවනේ අපි එක්සගේ ජනද්වානේ අපි අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක් කියලා කෙනෙක් හොයන්නේ මේ විපක්ෂයනේ අපි ජනත්මත් පොදු අපේක්ෂකයෙක් තමයි ජනාත්මය එක්කත් පක්ෂ කොච්චර මම කියන්නේ ඔබතුමා අපේක්ෂක දුරපේක්ෂක යනවා නේද විපක්ෂය විපක්ෂය පොදු අපේක්ෂකයා වෙන්න මට දින වුණා මොකද්ද මම ආණ්ඩුපක්ෂනේ ඔබතුමාට එහෙම ආරාධනාවක් ලැබිලා තියෙනවද නැද්ද මට ආරාධනා කරනවාද එහෙම මේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකමට විපක්ෂයෙන් අවසන් වෙලා ජීවිතය අවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමක උතුමාට පක්ෂ ලේකම්වර විදියට මට කියන්න තියෙන්නේ පුජ්‍යලයා කවුද කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. රජයට එකතු වෙන ඕනෑම කෙනෙකුට රජයට එකතු වෙන්න පුළුවන්. අපි ඒ එන ඕන කෙනෙකුට සමාජිකත්වයේ දෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එයායි තාමත් දරුවන් විදියට පෞද්ගලිකව පවා නිදෙවිගේ චෝදනා මඩ ප්‍රහාරයන් අපහාස කරා ජනාධිපතිතුමාට. අපේ රටේ දේශපාලනේ ඔය කියන කාරණාව විශාල බරපතල කාරණයක් නෙවෙයිනේ. අපේ මුළු ඉතිහාසය ගත්තාම යනවා එනවා ආයි ඉන්නවා ආයි යනවා ආයි එනවා ඉතින් මේ වගේ ඕන තරම් උදාහරණ චරිත පෙන්වන්න පුළුවන් ඉතින් රත්නහාමුදුරුවෝ කියනවා මේ ආණ්ඩුවේ මැතිතුමුන් 10 දෙනෙක් උන්වහන්සේ සමග එක් වෙන්න යනවා කියලා මොකද්ද මේ ගැන අදහස් අදහසක් නැහැ ඒක තොරතුරක් විතරයි ඒකත් නිදහස් පක්ෂයේ මේ බොහෝ දෙනෙක් කලකිරලා ඉන්නවා කියන එක තමයි ඊයේ ප්‍රකාශ කළේ ඔබතුමා මහලේකම්තුමා විදිහටම කතා කරන්නේ මම දන්නවා ඉතින් නැහැ කවුරුත් කලකිරිච්ච කෙනෙක් නැහැ ඉතින් ආඳුරංගෙන් තමයි ඒක කියපු කෙනාගෙන් තමයි දැනගන්න ඕනේ ඉතින් අපිට ඒ වගේ කීම ගන්න බෑනේ කවුරුත් කියපු ප්‍රකාශයක් ගැන අගමැති තාත්තුමාලිට නම දැනගලා කතා බහක් තියෙනවා ඔය ඔක්කොම ඉතින් සමාජයේ කතා බහනේ ඉතින් අපි කතා කරන්නේ නැහැ අනාගතයේ හෙට දවසේ ගැන මට තවම කියන්න බෑනේ ඉතින් අපි අද දවසේ වැඩ ටික හරියට කරමු හෙට දවසේ ඉතින් තීන්දුව తీරන කොහොම වෙනවද තවම කියන්න බෑ ඈ විපක්ෂය ඔබතුමාට ආරාධනා කරලා තියෙනවා හොඳයි නං මාධ්‍ය වේදින්ට ජය වේවා පේන්නේ නැහැ වැඩසටහන් වල ඈ වැඩසටහන් වල වැඩිය පේන්නේ නැහැ මොකද ඈ ඔව් එක එක දේවල් කියනවා ඉතින් ඒවා ඒවා කාලය විසින් විසඳයි සියලු දේ කාලයට ඉඩ දෙමු කාලයට ඉඩ දෙමු කාලයට වැඩිපුර ඉඩ දෙන්නත් බෑ හරි අම්බි මාපි හොඳයි හොඳයි හරි හරි රහුල අපි එන්න හොඳයි හරි 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 යාසි පලින් වතාව අපේ නැති එක ඔව් ඔව් හරි එනම් මට අවසර දෙන්න යන්න හොඳයි හැපි කාරින් හොඳයි හොඳයි නබෝ මහින්ද රාජපක්ෂ මහත්තයා හිතාගෙන හිටියේ දැන් අවුරුද්දක ඉඳලා එයත් එක්ක ජනාධිපතිවරණේ සටනට ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. පහුගිය මාස 6ක් රුපියල් කෝටි 100 ගාණක් වියදම් කළා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දෙට ආපුවාම ගහන්න මඩ හැදුවා. CD හැදුවා, පොත් හැදුවා, චිත්‍රපටි හැදුවා.
රනිල් තමයි එන්නේ මාත් එක්ක තරහ කරන්න. ඒක නිසා මිනිහට ගහන්න ඕනේ මඩ මේ විදිහටයි කියලා හිටන්. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය විශාල පරිත්‍යාගයක් කරුවා ඉතිහාසයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා පොදු අපේක්ෂකයා විදිහට බාරගත්තා. ඒ වගේම මේ මහා පරිත්‍යාගය කෙරුවා, ඒ කැපවීම කෙරුවා. මම ඒ නිසා කවදාවත් ඒ කළුණ විසඳීම ඔහුට අමතක වුණා. ඔහු සමනල ජීවිතයකට ඇතුල් වුණා. ආණ්ඩුවේ තීන්දු ගත්තේ ඇමති මණ්ඩලය නොවේයි. ආණ්ඩුවේ තීන්දු ගත්තේ ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ නෙවෙයි. ආණ්ඩුවේ තීන්දු ගත්තේ ජනපති අගමැතින් නොවේයි. ආණ්ඩුවේ තීන්දු ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ සමනල රැළයි කියන එක මම කියන්නට ඕනේ. අවස්ථාව ඉඳලම අපේ මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රතිඥාවන් කඩ වුණා. අනවිනි සංශෝධනයේ මම දකින්නේ ස්වාධීන කොමිසම් සභා පිහිටවීම තුළ ඇතිවෙච්ච ඒ සම්බන්ධයෙන් ප්‍රගතිය විතරයි. අනිත් පැත්ත මම අද දකින්නේ විශාල අරවුලක් විදිහටයි. අපි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව පරාජය කරලා රටේ ජනාධිපතිවරේ පළවෙනි වතාවට පරාජය කරලා රටේ ජනතාව 62,50,000කින් මාව පත්කරේ. විශේෂයෙන්ම එදා ඒ තිබුණු ආණ්ඩුවේ බරපතල වැරදි නිසා. ඒතර දූෂණය සහ වංචාවට විරුද්ධව ජනතාව ජනතා ආණ්ඩුවක් පත්කරපුවාම 2015 ජනවාරි 8 තමන්ගේ ඡන්දයෙන් මාස 3ක් යන්න කලින් ඇතිවෙච්ච මහා බැංකු මහා මංකොල්ලය. අපි දූෂණයට විරුද්ධ ගෙන ගිය සටන සම්පූර්ණයෙන්ම දූෂිත කරලා තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම ජනතාවගේ ප්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් සුණු විසුණු කරලා තිබෙනවා. එතකොට මේ ප්‍රශ්නේදී පැහැදිලිවම ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දන්නවා අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කරන අවස්ථාවේ මම දැඩි ලෙස විරුද්ධ වුණා මහා බැංකු අධිපති ධුරයට. නමුත් මාව ජනාධිපති ධුරයට පත් කළා සතියක් වගේ කාලයක් තුළ මම කළගුණ සලකන කෙනෙක් විදියට, කළගුණ දන්නා කෙනෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග මට කිසිදු ගැටුමක් අවශ්‍ය නැති නිසා එතුමාගේ දැඩි ඉල්ලීමට මම අර්ජුන මහේන්ද්‍ර පත් කළා. මම යනකොට අගමැතිතුමා සමග අර්ජුන මහේන්ද්‍රත් මහතාත් එතන හිටියා. අර්ජුන මහේන්ද්‍ර මහතා දුන්න බුලත් අත මම තනි අතින් අරගෙන ඔහුගේ මූණ නොබලා මං ඇතුළට ගියේ. එතකොට මේ සිද්ධියේ ඉතිහාසය ගත්තාම අර්ජුන මහේන්ද්‍ර මහතා අදත් නැහැ. ඔහු අල්ලා ගැනීම පිළිබඳව වැඩපිළිවෙලක් හරියට රජයේ ක්‍රියාත්මක වුණේ නැහැ. සානේ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කළා. දුරකථන වලට සවන් දීමක් අගමැතිතුමාගේ හෝ මැති ඇමතුරුන්ගේ කරුවේ නැත. මම මේ ගැන අවස්ථා කීපයක් තල්තාතු කොල්ල ඇමතිතුමියට කිව්වා එතුමිය අධිකරණ ඇමති නිසා. කිරියල් ඇමතිතුමාට මම කිව්වා කියලා බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරගත්ත මාස ගාණක් කබඩ් ඇතුළේ තිබිලා. නමුත් අවසානයේ පාර්ලිමේන්තුවට අරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති විදිහට දිවුරුම් දෙන්න දවස් 4කට කලින් 5කට කලින් පාර්ලිමේන්තුවේ විවාදයට අරගෙන දින නියමයක් නැතුව තමුන්නාන්සලා කල් දැම්ම සංශෝධනය. ඇයි ඒ කල් දැම්මේ? දැන් ඒ කල්දැමීම තුළ ඒ පනත සංශෝධනය වෙන්නේ නැහැ. අවුරුදු 15කට 20කටවත් මේ බිලියන් 1000කට වැඩි කියලා කියන මහ බැංකු මංකොල්ලේ පරීක්ෂණය කෙරෙන්නේ නැහැ. ඒ වගේම කියන්නට ඕනේ අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව අගමැතිතුමාගේ ආරම්භ කරපු CCM එක ප්‍රශ්න රාශියක් ඇති වුණා. ඒ තුළ ගැටුම් රාශියක් ඇති වුණා. ඇත්තටම කියනවා නම් මම අගමැතිතුමාට කොච්චර කළගුණ සලකුවාද කියන්නේ ජනාධිපතිවරයාගේ බලතලත් අගමැතිතුමා අරගෙන ක්‍රියාත්මක කළා. මං ඒව ඇහුවේ නැහැ.
එතුමා ඒ විදිහට කටයුතු කළා. රාජ්‍ය නායකින් එක්ක ගනුදෙනු වලදී, ජාත්‍යන්තර ගිවිසුම් වලදී ඒ ආකාරයට එතුමා කටයුතු කළා. ජනාධිපතිවරයාගේ බලතලන් එතුමා කටයුතු කළා. 19 වෙනි සංශෝධනයෙන් අගමැතිවරයාට දී නැති බලතල රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ක්‍රියාත්මක කළා. මම ඒත් නිහඬව හිටියා කළ ගුණ දන්න මිනිහෙක් විදිහට. නමුත් අපි අසමත් වුණා විධායක සහ ව්‍යවස්ථාදායකය ප්‍රශ්නේ බේරගන්න කියලද. මේවා පිළිබඳව කරන මම් පිළිබඳව කරන විවේචනවලදී ඉතාම ලදරු ස්වභාවයේ විවේචන තමයි කරන්නේ. ජනතාවගේ ඡන්ද බලය නැතුව ගිය අධිකරණ තීන්දුවෙන් කියලා ජනතාව කියන්නේ. මම නෙවෙයි කියන්නේ. මම බහුතරයක මතය අදත් අධිකරණ තීන්දුව කෙසේ වෙතත් ඡන්දයක් දුන්නා නම් හොඳයි කියන එක තමයි රටේ ජනතාවගේ බහුතර මතය. ඉතින් ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන් ගත්තාම මම පැහැදිලිව කියන්නට ඕනේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම. මේ රටේ යුද්ධයක් කරපු රටක යුද්ධ ජයග්‍රහණයක් ලබා දීලා ප්‍රභාකරන් වගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් නැති කරපු අපේ රණවිරුව. ඒගොල්ලන්ට විරුද්ධව ඒගොල්ල හිරේ දාන එක කරන්න එපා කියන එක මම නිතරම කියපු දෙයක්. නමුත් මම කියපු දේ ඇහුවේ නැහැ. නමුත් අද ජාත්‍යන්තරයේ කියන විදිහට අපේ හමුදාවලට දඬුවම් කරන්න ඕනේ. හැබැයි අපේ හමුදා විනාශ කරපු ප්‍රභාකරන්ගේ මිනිස්සුන්ට දඬුවම් නැහැ. එතකොට හමුදාවයට දඬුවම් දෙනව නම් අරගොල්ලන්ටත් දඬුවම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙගොල්ලගේම දඬුවම් අයින් කරගෙන එකඟතාවයකට එන්න ඕනේ. ඉතින් ද්‍රවිඩ සිරකාරයෝ නිදහස් කරනවා නම් අපේ හමුදාවලට විරුද්ධව දැන් පහුගිය දවස් අවුරුදු ගානේම ඔය නොයෙකුත් නඩු මේ යුද්ධ කාලේ තිබිලා සායින් පස්සේ හමුදාවල ඇතුළේ ඉන්න ඒ ඔක්කොම නිදහස් කරන්න ඕනේ. තමුන්නාන්සේලාගේ කතිකයෝ තමුන්නාන්සේලාගේ ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බය මාව ගඩාපිවාගේ ඇදගෙන ගිහිල්ලා මරන්න කියලා. ගඩාපිවාගේ ඇදගෙන ගිහින් මරන්න කිව්වා. ඒ වගේම තමුන්නාන්සේලාගේ මන්ත්‍රීවරු මෙතන නෑ ඒගොල්ල කිව්වා මහගම සේකර මාවතේ මගේ ගේ ගිනි තියලා උඩු කරලා ඔක්කොම මරලා දානවයි කියලා තමුන්නාන්සේලාගේ මන්ත්‍රීවරු කිව්වා. තමුන්නාන්සේලා එක්ක රට විනාශ කරන එන්ජිඕ කාර්යෝ ප්‍රවෘත්ති සාකච්ඡා දීලා කිව්වා ගඩාපිට කරන වැඩේ කරනවායි කියලා. ඇයි එහෙම මේ කියන්නේ? ඇයි එහෙම කියන්නේ? මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට එහෙම කියලා නැහැ. මේ හැබැයි කවුරුවත් කිව්වද ගඩාපි වාගේ ඇදගෙන යනවායි කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා? නැහැ. ඇයි එහෙනම් මට කිව්වේ? මට කිව්වේ එහෙම කරන්න පුළුවන් හින්දා. මාව ඝාතන කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව තමුන්නාංශලා මම දැක්කේ නැහැ කිසිම තැනක මෙහෙම එකක් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවයි කියලා. ජනාධිපතිවරයා ඝාතනය කිරීම පිළිබඳව අධිකරණයේ පවතින විභාගයකට එහෙම ඒ කියන්නේ කොතෙක් දුරට මේක නොසලකා තියෙනවද කියන ප්‍රශ්නේ. ඒක නිසා මට රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේකයි. කෙනෙක් අහන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ 225ම තිබුණත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා මම කිව්වා නේද කියලා. දැන් අදි පස්සේ අහයි. නොයෙක් අපහාස උපහාස කරයි. ඒක මගේ දේශපාලන මතය. මම ඒ මතයේ තියෙන ප්‍රබලකම නිසා තමයි මම එහෙම කිව්වේ 225ම අස්සම් කළත් මම රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. එතකොට ඔබතුමාලා එතනදී පාර්ලිමේන්තුවට ගිහිල්ලා 117ක් අස්සම් කළා. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවා. පාර්ලිමේන්තුවට කිසිම තැනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. ජනාධිපතිට යෝජනා කරන්න නියෝග කරන්න කිසි තැනක මෙන්න මෙයා අගමැති විදිහට පත් කරන්න කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහෙවත් නැහැ. අධිකරණයටත් බෑ මම දන්න විදිහට කොහෙවත් තැනක අහවල් පුජ්‍යලයා අගමැති විදිහට පත් කරන්න කියලා අධිකරණයටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය කොහෙවත් නැහැ. ඒක බොහොම පැහැදිලිව තියෙන විධායක ජනාධිපතිවරයාට. නමුත් මම සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරන කෙනෙක් විදිහට පාර්ලිමේන්තුවේ 117ක් කතානායකතුමාගේ ඡන්දය පෙන්නපුවාම රනිල් වික්‍රමසිංහතුමාට දෙන්නේ කියලා ඒ අනුව මම තීන්දු කළා. මම මගේ පුජ්‍යලික මතය දේශපාලන මතය 225ම අස්සම් කළත් දෙන්නේ නැහැ කියන මතය ඒක එහෙමම තමයි අදත්. නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මම ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරලා
මම තීන්දු කළා අගමැතිකම දිය යුතුයි කියලා. මම මේක දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සදාචාර සම්පන්න සමාජයක ලක්ෂණයක් විදිහටයි මම දකින්නේ.